පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මෙම ඇඳුම් නීතිය පටන් ගත්තේ 19 වෙනිදා. එදා සිට අද දක්වා කාලය තුළ සැකකරුවන් 19,000ක් පමණ අතරගුණගෙන තිබෙනවා. ඒ වගේම අද දින උදෑසන 6:00න් අවසන් වූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 1700කට අසල ප්‍රමාණයක් අතරගුණගෙන තිබෙනවා. මේ අනුව පෙනියන පැහැදිලි කාරණයක් වන්නේ තවමත් මේ නිරෝධායන ඇඳුම් නීතියට පටහැනිව කටයුතු කරන බව. විශේෂයෙන්ම මේ තත්ත්වය දැඩි ලෙස බුද්ධ්‍යාංශ සහ ශ්‍රී ලංකා පොලිසිය සලකා බලා තිබෙනවා. දැන් ඉදිරියේදී සිංහල අලුත් අවුරුදු සමය උදා වෙනවා. අපි විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලන්න කැමති මේ අවුරුද්ද අපේ පෞලියා එක්ක විතරක් සමරමු. මේ වසංගතය ඉවරුණාට පස්සේ අපිට අවුරුදු කන්න හොඳට පුළුවන් කියන කාරණේ විශේෂයෙන්ම අවධානය කරනවා. ඒ නිසාම අපි මතක් කරන්න අවශ්‍ය කාරණයක් තිබෙනවා. මේ ඇඳිරි නීති බලපත්‍ර යම් යම් අත්‍යවශ්‍ය සේවා සඳහා නිකුත් කර තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව, ඒ වගේම මාධ්‍ය ආයතන වලට ඔවුන්ගේ හැඳුනුම්පත භාවිතා කරන්නට පුළුවන් ඇඳිරි නීති බලපත්‍රයේ ලෙස. ඒ වගේම අනිකුත් අත්‍යවශ්‍ය සේවාවන් වලට ඔවුන්ගේ හැඳුනුම්පතට අමතරව ඔවුන් සේවය කරන ඒ ආයතනයේ ප්‍රධානියා හෝ ඔහුගේ නියෝජිතයෙක් හෝ අනුනියෝජිතයෙක් විසින් නිකුත් කරන ලද යම්කිසි ලිපියක් අත්‍යවශ්‍ය වෙනවා. එසේ වෙතත් මෙම සියලු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඇඳුම් නීති කාලය තුළ යාමට, එහෙම නැත්නම් ගමනාගමනය සඳහා අවසර ලබා තිබෙන්නේ එම අත්‍යවශ්‍ය සේවාවන් ඉටු කිරීම සඳහා පමණයි. නමුත් දැනට වාර්තා වී ඇති ආකාරයට එම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිකුත් කර ඇති සමහර හැඳුනුම්පත් උපයෝග කරගෙන අවුරුදු කාලය තුළ තම ගම්බිම්වලට, විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් පිටතට පැමිණීමට, නැත්නම් බස්නාහිර පළාත තුළට පැමිණීමට යම් කණ්ඩායම් දැනටමත් නිවාඩු ලබාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඒ සඳහා තම පවුලේ සමාජිකින්ද මෙම හැඳුනුම්පත භාවිතා කරමින් රැගෙන යාමට සහ රැගෙන යාමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. යම් අවස්ථාවක තමන්ගේ නිවසේ හෝ නැවතී සිටින ස්ථානයේ සිට රාජකාරී ස්ථානයටත්, රාජකාරී ස්ථානයේ සිට නිවසටත්, එමන් නැත්නම් තමන් යම් අත්‍යවශ්‍ය සේවාවක යෙදෙන්නේ නම් එම සේවාවත් සඳහා පමණක් මෙම හැඳුනුම්පත් භාවිතා කිරීමට අවස්ථාව සලසා දී තිබෙන්නේ. එය අවභාවිතා කරමින් කටයුතු කළොත් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.